අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත මැතිවරණ කොමිසම රැස්වේ අද ජන්ත දිනිය ගැන තීන්දුවක් හෙට සහ අනිත්‍යා දිවයිනට ඇදෙන නීතිය කොරෝනා මැද සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි පී හැරිසන් කියයි जनपति के प्रतिपत्ति अनु नव पार्लिमेंट මැතිවරණ පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අද පෙරවරු 10ට රැස්වීමක් ආරම්භ වුණා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. මහ මැතිවරණයේ පැවැත්වීමට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන්ෙහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියා. මැතිවරණයේ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් අද දිනේ මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙන අතර දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුවත් සමග මහ उपदेश සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. මැතිවරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ මේ වන විට අප විසින් සකස් කරලා තියෙනවා. මෙහිදී මෙම මාර්ගෝපදේශ සකස් කිරීමේදී දිගින් දිගට මැතිවරණ කොමසමේ නිලධාරීන් අපගේ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ඒ දෙනු ලබන අවස්ථා විශ්ලේෂණයට ලක් කරමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. මේ අනුව මැතිවරණ ක්‍රියාවලිය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ දැන් අද දින නිකුත් කිරීම සිද්ධ වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුරක්ෂිත රටක් විනයගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර නැගෙනහිර පළාත තුල පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහාද ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා. එම කාර්යසාධක බලකායට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියාත සිල්වා මහතා මෙන්ම ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාද වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු මෙම කාර්යසාධක බලකායට ඇතුළත් වෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දීමත් සාධාරණ සහ නීති ආධිපත්‍යයට ගරු කරන ගුණගරුක විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛම වගකීමක් බව අවධානයට ලක් කරමින් මෙම කාර්යසාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා. වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සමාජ පැවැත්මකට හානි කරන අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මත්ද්‍රව්‍ය උතුරට ගොදුරුවන්නන් ඉන් වැළැක්වීම සඳහා වරාය හා ගුවන්තොටුපළාදී ස්ථාන හරහා පිටරටවලින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් මර්ධනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන අනිකුත් සමාජ විවසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග
විනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා එම අපරාධවලට වගකිය යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම බන්ධනාකාර ආශ්‍රිතව සිදු කරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම මෙම කාර්යසාධක බලකායේ ප්‍රධාන අරමුණ වෙනවා. තවද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා කාර්යසාධක බලකායේ සභාපති ලෙස නම් කර ඇති අතර ආරක්ෂක අමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් DMS දිසානායක මහතා මෙම කාර්යසාධක බලකායේ ලේකම් ලෙසත් පත් කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ද ස්ථාපනය කර තිබෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේදානන්ද නායක සාමින් වහන්සේ ඇතුළු 11 දෙනෙකු මෙම කාර්යසාධක බලකායේ සාමාජිකයන් වෙනවා. හෙට සහ අනිද්දා යන දිනයන් දෙකෙහිම රට පුරා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර හෙට දිනයේදී රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. හෙට දිනේ රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. හෙට දිනය තුල දිවයින පුරා ඉදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණයේගත් බවයි රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජුනි මාස 4 වන බ්‍රහස්පතින්දා සහ ජුනි මාස 5 වන සිකුරාදා දෙදිනම සියලුම දිස්ත්‍රික්කවලට ඉදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි රජය මීට පෙර දැනුම් දුන්නේ. පොසොන් පොහේ දිනේ සහ පොසොන් පොහේට පෙර දින මෙලෙස ඉදිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජුනි මාස 6 වන සෙනසුරාදා දින සිට සියලුම දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවත් රජය ප්‍රකාශ කර සිටියා. ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 164 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1683 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී මෙරටින් නව ආසාදිතයින් 40 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. දිනේ තුලදී නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 40 දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ ආසාදිතින් 40ක් හමු වෙලා තියෙනවා. මේ 40න් එක් පුද්ගලයේ නාවික හමුදාවේ ඥාතියෙක්, ඒ වගේම ඩුබායි සිට පැමිණි 7 දෙනෙක්, රුසියාවේ එක් පුද්ගලයෙක්, 27ක් කටාර් රාජ්‍යයේ සිට, ඒ වගේම 3 දෙනෙක් කුවේට් සිට සහ ඩුබායි සිට එක් පුද්ගලයෙක් වශයෙන් මේ රෝගී සංඛ්‍යාව සටහන් වෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 849 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබනවා. මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 823ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙතර සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ පසුරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් පිටසකුයි ඊයේ පසුරුවේ මෙසේ දිවයිනට පැමිණියේ. දිවයිනට පැමිණි මෙම ගුවන් මගින් සියලු දෙනා ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඊයේ දිනේ සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානය මගින්, ඒ වගේම තවත් ගුවන් යානයක මගින් මේ ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සඳහා සාම්පල ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. ඒ අනුව ඒ අයගේ ප්‍රතිඵල අද දින ලබා දීමට නියමිතයි. ගත වූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිනේ වූ පුද්ගලයන් 1232 දෙනෙකු මිය යාමත් සමග බ්‍රසීලයේ කොරෝනා මරණ 31000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව බ්‍රසීලයේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 31309ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ඉන් මරණ 7000කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ බ්‍රසීලයේ වඩාත්ම ජනකීර්ණ නගරයක් වූ සාව් පාවුලෝ ප්‍රාන්තයෙන්. එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට 558237ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
चीनी हूबे पलाते वुहान नगर आरंभ कोविड-19 हेवत नव कोरोना वैरस मेवन रटवल दिशे दह अटकट बलपेमेलवी लवपुरा कोरोना वैरस असाधित पुत्किलिंगे संख्या मेवन लक्ष हेट हतर इग्मवागो सेतिबवाई विदेश माध्य वार्ता कले वैरस असाधने वीम हेतु लवपुरा सिदुवे अति मरण करन तुन लक्ष सुदिदहस हारसे नवयक वनवा रटे जनता आरक्षा पील बंद सौख्यांश साहतिक लबादेनाम मेटिवर्ण कमीशन सभा लबादेन ओणाम दिनयी मेटिवर्ण सूदान हिटपु पार्लिमेंट मंत्री गयंत करुणातिलक महता पवसनवा एगाल प्रदेश माध्यवित अदहस्तमी समगी जनबल वेगी अभी हुदाकार तेरुंगेन तीटिनवा अपट इन प्रधान प्रतिवादिया कौद कीने अपे प्रधान प्रतिवादी हरिट अभी दकीने आंडु दें अदवेन कुट मेतिवर्ण पोरंदु सियल्लम यटगहला तिबेना हाल्मोल हिमियो इसरहा आंडु दनगहला सीटिनवा इंधन मिले वासिय दीगान्न बेरुव विदुली बिल अडु करगान्न बेरुव अत्यावश्य भांडवलट बदुपीट बदु गहला जनताव जीवन बरेन मिरिकेन तत्तेट पत् करला तिबेना आंडुये पदेट नटन सुलुतर काल्दिये ग्रहणेन एक्सत् जातिक पक्षये मुदुवगेन पक्षये रेकगन्नत् अपि कटियुतु करन्नै मे मेतिवर्णेदी क्रिया करन्न रटे जनतावगे आरक्षाव सुरक्षित नं सौख्य बलधारी नेपिरिबंद सहतिकयक् देनवा नं मेतिवर्ण कोमिसम ओणम अवस्थावक मेतिवर्णयक् पवत्तनवा नं समगि जन बलवेगय ईट सार्थकव मुहुण देन्न सूदानम जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रतिपत्ति क्रियात्मक किरीमे हेकियावेति पार्लिमेंतुवक पिहिटुवीमे अवस्थावक इदिरियट उदावन बव हिटपु राज्य माते शेहान सेमसिंह महता पवसनवा ए महता मे बव प्रकाश कले अनुराधपुर प्रदेशयेदी माधवित अदहस दक्वमिन ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පිහිටවීම සඳහා අවකාශය ලැබිලා තියෙනවා මේ තීන්දුවත් සමග ඉතා පැහැදිලිව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය ලැබිලා තියෙනවා ඒකම තමයි මේ ප්‍රතිවරණය කල් දැමීම සඳහා ඉදිරිපත් කරපු ප්‍රතිසංගිහා බලද්දී මේ ප්‍රතිසංකාර පාර්ශවය හැදුවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසයක් නැති උදවිය තමයි මේ ආකාරයට අධිකරණයට ගියේ මැතිවරණය කල් දමා ගන්න හැබැයි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ රටේ මේ ඓතිහාසික තීන්දුවත් එක්ක නැවතත් මේ රට ප්‍රාණවත් වෙලා ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා පැහැදිලිවම මැතිවරණය පවත්වන්න කියන පණිවිඩය තමයි අද ලැබිලා තියෙන්නේ මැතිවරණ කොමිෂමේ වගකීම තමයි හැකි ඉක්මනින් අද දිනේවත් මේ මැතිවරණය වෙනුවෙන් දිනය නියම කිරීම මං හිතන්නේ අපේ රටේ කුමන්ත්‍රණකාරීන්ට මේ රට තවදුරටත් තෝතැන්නක් නෙවෙයි කියන කාරණාව අද සනාථ වෙලා තියෙනවා रटे पवतिन तत्व समगीन मेतिवर्णयक पवत्व होतन एट गेटलु एतिवी में अवधानमक पवतिन बव हेटपु पार्लिमेंट मंत्री पी हरिसन महता पवसनवा ए महता मे बव प्रकाश कले अनुराधपुर प्रदेशयेदी माध्य हमुवकट एक्वेमी दैं आंडुव कियन्न ओने मे रटे कोरोना वसंगते इवरई दैं मूणु आवरण अवश्य वेन्ने नै දැන් මීටරේ දුර අවශ්‍ය වෙන්නේ නැහැ රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් දැන් මැතිවරණ තියන්න හොඳ කාලය ඇවිල්ලා තියෙනවා ඉතින් මැතිවරණ තියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂවත් නැත්නම් අනිත් පක්ෂවත් කවුරුත් විපක්ෂේ කවුරුත් මැතිවරණ කල් දාන්න කැමති නැහැ රජයේ කියන ඕනම වෙලාවක අපි මැතිවරණට සූදානම් මූණ බැඳගෙන කට බැඳගෙන ආවහම මේ මිනිස්සු හඳුනා ගැනීමේ ප්‍රශ්නයක් වෙනවා මීටරේ දුර තියලා ඇඟිල්ල පාට කිරීමේ ප්‍රශ්නයක් වෙනවා ඒ ප්‍රශ්නේ ඇතුළතදී අනිවාර්යයෙන්ම මැතිවරණ දූෂණ වලට මඟ පාදනවා මොකද එන්නේ කුසුමාවතී නම් සුමනාවතීගේ නමින් ඉදිරිපත් වෙන්න පුළුවන් ඇස් දෙක විතරයි දකින්නේ එහෙම ආවහම කොහොමද මැතිවරණ කොමසාරිස්තුමාට සාධාරණ මැතිවරණයක් තියන්නේ මීටරේ දුරස්සභාවය තියාගන්න ඕන අද වසංගතයේ ව්‍යාප්ත වෙන වේගින් ආපහු ඒ වගේ තත්ත්වයක් රටේ ඇති ඇති නොවෙන්න ආණ්ඩුව බලා ගන්න ඕනේ රජයට වාසි තීන්දුව ලබා දෙන වෙන විට එය ස්වාධීන වෙන බවත් එසේ නොවන විට තීන්දුව විවේචනයට ලක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා ඒ සමගි ජනබල වේග පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද එක්ව සිටියා අපිට වෙලා තියෙන්නේ විධිමත් ක්‍රමවිධියක් නැහැ මේ ලාංකිකයන්ව ගෙනෙල්ලා ඒයව පරීක්ෂා කරලා නිරෝධානයට යොමු කරලා රට තුලට ඒයට පිළිගැනීමක් ඇති කරන්නට විධිමත් ක්‍රමවිධියක් නැහැ රජය හැමතිස්සෙම පම්පෝරි ගහන මරණ ගාන පෙන්නලා කියනවා බලන්න කොච්චර අඩුද කියලා ඊට පස්සේ වැඩියෙන් මරණ තියෙන රටවල් එක්ක සංසන්දනය කරනවා ලෝකයේ රටවල් 15කට වැඩිය තියෙනවා දූපත් රටවල් කිසිම මරණයක් නැතුව එක මරණයක් නැතු අපි කලට වෙලාවට
අපි ක්‍රියා කළා නම් එහෙනම් එක මරණයක්වත් නැතුව අපිට බේර ගන්න තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමති වරුන්ගේ සංකල්පය තමයි මානසිකත්වය තමයි යම්කිසි ස්වභාවයක් යම්කිසි ආයතනයක් Tamanta වාසිය වෙන තීන්දුව ගන්නවා නම් Tamanta වාසිය වෙන තීන්දුව දෙනවා නම් ඒව ස්වාධීන. Tamanta ඕමනා ආකාරයේ තීන්දුව ලැබෙන්නේ නැත්තම් ඒව ස්වාධීන නැහැ. දැන් මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුවට අවශ්‍ය දිනක ඡන්දය තියන්න ලෑස්ති නැති හින්දා ඒක දැන් ස්වාධීන නැහැ. දැන් අනිත් පැත්තෙන් ගන්නකෝ දැන් පොලිස් කොමිෂම තියෙනවා. ඒකත් අපි 2015 අපේ ආණ්ඩුව යටතේ ස්වාධීන ආයතනයක් හැටියට වැඩ කළා. අද සියලුම රාජ්‍ය ආයතන වලට මාරු වීම උසස් වීම ලබා දෙන්න බැහැ කියන එක දන්නලා තිබෙනවා. එහෙම දන්නලා තිබිද්දි අද වෙනකොට පොලිස් කොමිෂම අපි දැක්කා පෞගේ සතියේ විශාල ලෙස උසස් වීම ලබා දුන්නා. දැන් එතකොට පොලිස් කොමිෂම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. රටේ නීතිය මේ වන විට අපක්ෂපාතීව ක්‍රියාත්මක වන බවත් එමගින් දූෂණ වංචා සිදු කර පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දෙන බවත් හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා අපවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශපාලන දඩයම තිබ්බේ යහපාලන කාලේ නිසා ඒගොල්ලෝ දන්නේ දඩයන් කලාව හොඳට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට දේශපාලන දඩයන් අපිට කරන්න ඕනේ. දේශපාලන දඩයම කියන වචනේට තිත තියලා ඉවරයි. මේ වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වන එක. නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරියට මේ පහුගිය කාලවල වල තීච අපරාධ නිසි පරිදි හොයන එක. ඒ අපරාධ සෙවීමෙන් විතරයි අනාගතයේදී හරි එහෙම වරදක් වෙනවන වළක්වන්නේ. අනාගතේ කරන්න බලාගෙන ඉන්න අයට තියෙනවා නම් ඒගොල්ලන්ටත් බියටපත් වෙන්නේ. මං කළොත් මටත් කන්න වෙනවා මේ වගේ පරිප්පුව කියලා. මෙරටේ නීතිය දැන් සජීවීව ක්‍රියාත්මක වෙනවා. මෙරටේ නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙනවා. නේ තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් කරපු අපරාධ මොනවද කියලා. ඒ හෘද සාක්ෂිය දෙස් දෙනවා. ඒ වගේ මෙරටේ නීතියට ඒව වසන් කරන්නත් බෑ. මේක බුදුන් වැඩපු දේශය. මේක මිනිස්සු පන්සිල් සමාදන් වෙන දේශය. මේකේ හොර කළා බොරු කළා කාලයක් ඉන්න බෑ. ඒ බොරු හොරකම් කවදා හරි මතු වෙනවා. සත්‍ය එළියට එනවා මේ එනවා ඒක අර්බුදයකට ලක්ව තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැරඹීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා අපවසනවා ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ පාසල් ක්‍රිකට් සඳහා ලැබෙන අනුග්‍රහය වැඩි වෙන්නට උනේ ඒක ප්‍රමුඛ කාරණාව කරගන්නට උන ක්‍රිකට් ක්‍රීඩාව ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් ඔසවා තැබීමේදී අද අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මීය කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා මම ඒකේ විත්තිකරුවෝ කවුද කියන නෙමෙයි උත්සාහ ගන්න කාට හරි ඇඟිල්ල දික් කරන්න එහෙම නැත්නම් ඉතිහාස ඇඟිල්ල දික් කරන්න හිටපු ක්‍රීඩා ඇමතිලා ඇඟිල්ල දික් කරන්න ක්‍රිකට් පාලක මණ්ඩලය සාමාන්‍යයෙන් ජනප්‍රිය විත්තිකරුවනේ ඒකට නෙමෙයි මම උත්සාහ ගන්න විත්තිකරුවේ කවුරු හිටියත් නැතත් පිළිගන්න සිද්ධ වෙනවා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ලක් වෙලා තියෙනවා. අපේ වගකීම තමයි ඒ ඉතිහාසයෙන් ඉංග්‍රීසි කරන්නේ නැතිව මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශ දෙක ක්‍රිකට් පාලක මණ්ඩලය එකට එකතු වෙලා අලුත් වැඩපිළිවෙලක් ඇතිව ඉස්සරහට එන එක. අනිත් තරඟකාරී ක්‍රීඩාවන් එක විට තරඟයට ලකුණු රැස් කරන්න පොරකද්දි. මේවා අපි අවධානය යොමු වෙන්නට ඕනේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ පරමාදර්ශී ක්‍රිකට් සංස්කෘතියට උරුම ලකුණු අපෙන් ගිලිහිගෙන යන අලුත් પરම්පරාවට මේක එන්නත් කරන්න ඕනේ. ඒ නිසා අපිට මේ පිළිබඳව ඉතාම සුබවාදීව බලන්න පුළුවන්. ජලය සහ පොහොර හිඟකම හේතුවෙන් පීඩාවටපත් මීගලෑව මහවැලි කොට්ටාසේ ගොවි ජනතාව පිළිබඳවයි මේ අනාවරණය. මීගලාව මහබලි කොට්ටාසියට අයත් 313 ඩී බෝංගම ගොවි සංවිධානයේ ගොවීන් ජලය හිඟකමත් පොහොර නොමැතිකමත් හේතුවෙන් මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. අක්කර 205ක පමණ භූමි ප්‍රමාණයක ප්‍රදේශයේ ගොවීන් විසින් වීවකාව සිදු කර තිබෙනවා. ගොවිතැන් කිරීම සඳහා කලා වෙවේ සිට ජලය කුඹුරු සඳහා ලබා දෙන අතර මේ වන විට පවතින ජලය හිඟකම හේතුවෙන් කුඹුරු වියලි ඉරිතැලී ගොස් තිබුණු ආකාරය මෙලෙස දක්නට ලැබුණා. බෙත්ම ක්‍රමේ යටතේ වී සහ අතිරේක භෝග වගා කළා පුල්කාලය දැහැලුණු වර්ෂාපතනයෙන් රටකජෝ තල ඇතුළු අතිරේක භෝග විනාශ වී ගිය බවත් ගොවීන් ප්‍රකාශ කළා. වී වගාව සඳහා දැනට ජලය සපයනු ලබන්නේ දින 20කට වතාවක්. එක කුඹුරක් සඳහා පැය දෙකක පමණ කාලයක් ජලය සපයන බවත් එය ප්‍රමාණවත් නොවන බවත් ගොවීන් ප්‍රකාශ කළා. කොයමට අවශ්‍ය පොහොර කලබේලාවට ලබා දීමටත් කුඹුරු සඳහා ජලය නිසි පරිදි ලබා දීමටත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර කටයුතු කරන ලෙසයි ගොවි ජනතාව
ඉල්ලා සිටින්නේ. මීගලාව කොට්ටාසෙන් අපිට දෙනවා වගා ලේඛනයක්. ඒකේ කියනවා වගා කරන ප්‍රමාණය 150යි වගා ලේඛනයක්. ඒකේ කියනවා වගා කරන ප්‍රමාණය 150යි 100යි කියලා. නමුත් 150යි කියලා යාලට වතුර දුන්නාම ඒකෙන් වතුර කෝටාවකින් භාගයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තව උග්‍රම ප්‍රශ්න වෙලා තියෙන මේ දවස්වල මේ පොහොරෙහි. මේ කාලවකවානුව තුළ මිනිසුන් මේ වගා කරලා මේ වගා බිමට අවශ්‍ය පොහොර ලැබෙන්නේ නැත්නම් මොකටද මේ ගොවිතැන් කාටද? महत्व अपर वेला प्रधान घटल तमें कुमर बोलो वसूल नती दिन दवास विसिकेनो मे कुमर मेरी मे गोया मे ओको मे इला गिहिल मे बेला दंग अभी नया वेला दह दुख मिंदा तमें मे कुमर बेड कलती अपट गांड पोहरने कड़वा एक दस पांच तीन की पोहरने मींगला भी कड़वलने गोजन सेवा कि अपट पोहर हम भी ये हिंदा अपे गोयांट मेरे अभी अते दिख हमारे दंग कल तम मे वक लती दंग अपट यान मानने මාත්‍ය බලන්න දැන් මේ කුඹුර වෙලා තියෙන වැඩි ඉරිතල්ලා ගිහිල්ලා තියෙන අපිට වතුර හරව ගන්න විදියක් නැහැ පොහොර අපිට නොමිල දෙනවා කියනවා පොහොර අපිට දෙන ප්‍රමාණය මදි අපි මේ සෑහෙන කුඹුරු ප්‍රමාණයක් මේ ගොවිය කරලා තියෙනවා නමුත් අපිට මේ කඩෙන් හරිය පොහොර 1000ට හරිය කීයට හරිය අපි ගන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක් අපිට වතුර පැය දෙකක් දෙනවා කියනවා නමුත් මේ පැය දෙක අපිට හරව ගන්න මදි දෙන්නව දහනේ රටවටා පුවත් කිහිපයක් වෙත ඉරෝතයින නීති වලට අනුගත වෙමින් ඉදිරියේදී විවාහ මංගලෝත්සව පැවැත්විය යුතු ආකාරය පිළිබඳව උත්සව ශාලා හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හික්කඩුවේදී පැවැත්ුණා. ඒ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටාෂේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඌව කුඩා ඔය තෙලොල්ල ජනපද ප්‍රදේශයේ පෞරාණික වටිනාකමකිනුත් ඓතිහාසික හූරත්ගමුව විහාරස්ථානය සහ එහි ඉපරිණ නටඹුන් මෙවන විට විනාශ වෙමින් පවතින බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා. මෙසේ පෞරාණික වටිනාකමකිනුත් චෛත්‍ය දෙකක් නිදන් හොරුන් විසින් කඩා විනාශ කර ඇති අතර මේ පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කළද නිසී ක්‍රියාමාර්ගයක් තවමත් නොගෙන ඇති බවටද ගම්වාසීන් චෝදනා කර සිටිනවා. වවුනියාව කණගරායම් කුලම් ප්‍රදේශයේ නවතාතිබෝ ලොරියක පසුපසින් ඥායතුරු පැදියක් ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් වයස අවුරුදු 20 හා 26 යන වයස්වල පසුවන්නන් වන අතර එක් පුද්ගලයෙකු මඩකලපුව පොලිස් ස්ථානයේ සේවයේ නියතු පොලිස් නිලධාරියෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිටිය සම්බන්ධයෙන් වැඩිතුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිරතදිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ මැදිම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැස ඇති විය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස දෙකෙන් පමණ පසුව ස්ථාන සල්පේක වැස හෝ ගිගුරුම් සහිත වැස ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලංගේ වේගය 5 කිලෝමීටර 40 දක්වා වැඩි විය හැකියි. ඒ සමගින් සියත මධ්‍යහන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.